ක්ෂණික කෝපයකදී ප්‍රතිවිපාක ලැබෙන ආකාරය කෙසේද? ප්‍රතිවිපාක ලැබෙන එක වලකින් නැහැ. ක්ෂණික කෝපය වුණාට ඒක උදාහරණයකට අපේ ධර්මයේ හැටියට විපාක ලබා දෙනවා කියලා කියන්නේ අපි කරනවනේ කායික වාචික මානසික ක්‍රියාකාරකම් යම් කිසි సంతානයක අවිද්‍යාව සහ තෘෂ්ණාව අප්‍රහීන නම් අර බෝඩ් එකේ ඇන්දම අවිද්‍යාව හා තෘෂ්ණාව අප්‍රහීන නම් ඒ කෙනා කරන හැම හොඳ හෝ නරක ක්‍රියාවකටම මේ අප්‍රහීන කෙලෙස්වල බලපෑම තියෙනවා ඒ නිසා කර්ම ශක්තියක් ඉතිරි වෙනවා ඒ නිසා ෂණික කෝපයකදී වුණත් ඒක ලැබෙනවා හැබැයි මතක තියාගන්න ෂණික කෝපයේදී සාමාන්‍ය නීතියේදී දඬුවම අඩුයි දඬුවම ක්ෂණික කෝපයකදී බුදුරජාන් වහන්සේගේ කේදී නෑ ෂණික කෝපයෙන් මැරුවොත් ප්‍රාණඝාතයේ ප්‍රාණඝාතයමයි ඒක වෙනසක් නෑ නිරය ගාමි වෙන්නට පුළුවන් කර්මයේ අඩු වැඩිකම් තියෙන්නට පුළුවන් නමුත් සාමාන්‍යයෙන් අපි කියන්නේ අර තරහ ගිහිල්ලා මැරුවොත් එතනදී ද්වේෂයේ බරපතල නිසා විපාකේ වැඩි කියලා කියන්නේ ඒ නිසා තමයි ෂණික කෝපය භයානකයි බුදුදහමේ හැටියට ඒක කව අනුමත කරන්නේ ඒකට සමාවක් කියලා ඉතින් සමාව දෙන කෙනෙක් නැහැ කර්ම න්‍යායෙන් වැඩ කරන්නේ ඒකට කර්මය ප්‍රතිෂේධ වෙනවා කියලා එකක් නැහැ ෂණික කෝපයේදී